සුපුන් සහෝදරයන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවා. ඔහු තවමත් පාසලේ 6 වෙනි ශ්‍රේණියේ එකනම ලබනවා. පවුලේ එකම පිරිමි දරුවා නිසාම සුපුන්ට සිය සහෝදරියන්ගෙන් සහ මවගෙන් පියාගෙන් නොඅඩුව ආදරය සෙනෙහස ලැබුණා. කුඩා සුපුන් ඉතාමත් අහිංසක පිරිමි දරුවෙක් නිසා කාගේත් ආදරය ඔහුට ලැබුණා. සුපුන් උදෑසන තම සහෝදරියන් සමග පාසල් පිටත් වුණත් ඔහුගේ සහෝදරියන්ට පාසලින් පසු අමතර පන්ති තිබෙන දිනවලදී ඔහු නැවත පාසල ඇරී නිවසට ආවේ තනිවමයි. එදිනත් එවැනිම දින දිනපතා මෙන් ඔහු පාසල නිමවී පැමිණෙන තුරු සුපුන්ගේ මව බලා සිටියත් දහවල් 2:30 පසු වී ගියත් සුපුන් නිවසට පැමිණියේ නැහැ. වෙනදාට මේ වන විට තම පුතු නිවසට පැමිණෙන නිසා සුපුන්ගේ මව තරමක් කලබල වුණා. නමුත් තව මොහොතක් ඉවසා බලා සිටියේ සුපුන් නිවසට පැමිණේ යයි අපේක්ෂාවෙන්. නමුත් තුනක් පසු වේ ගිය නමුත් සුපුන් නිවසට ආවේ නැහැ. කලබල වූ සුපුන්ගේ මව ඔහු සෙවීමට පාසලට යන පිටත් වුණා. මීට පෙර කිසි දිනක තම පුතු මේ ලෙසින් ප්‍රමාද වී නැති නිසා සුපුන්ගේ මව සුපුන්ගේ පියාටද දන්වා ඔහු සෙවීමට ත්‍රීරෝදරයකින් පිටත් වුණා. සුපුන්ගේ පියාගේ උපදෙස් පරිදි සුපුන්ගේ මව මුලින්ම පාසල වෙත පිටත් වුණේ පුතාගෙන සොයා බලන්නයි. සුපුන් එහි නැතිනම් වහාම පොලිසියට යන ඔහුගේ මව තීරණය කළා. කඳුළු පුරවාගත් දැසින් සුපුන්ගේ මව පාසලට පිටත් වුණා. නමුත් සුපුන් එහි සිටියේ නැහැ. දැන් නම් තම පුතාට කරදරයක් බව ඇයට වැටහුණා. හඬා වැටමින් සුපුන්ගේ මව නැවත පොලිසියට පිටත් වුණා. ඉක්මනින් පොලිසියට ආයුතු නිසා ඔවුන්ගේ නිවසට යන එන කෙටිපාර භාවිතා කරන්න ඇය තීරණය කළා. ඇය එහි යන විට යම් දෙයක් දකිනවා. සුදු හැඳගත් කෙනෙක් පාරේ අනිත් පස හැරි බිම ඉඳන් කුළුවී සිටිනවා. ළඟට යන විට ඒ පාසල් නිලැඳුමක් ඇති දරුවෙක් බව සුපුන්ගේ මව වටහා ගන්නවා. ඒ දරුවා සිටියේ පසුපස හැරී කකුටු වීමෙන්. ඒ තම දරුවා වගේම නිසා සුපුන්ගේ මව ඉක්මනින්ම ඔහු ළඟට යනවා. දෙවියනේ, ඒ සිටියේ වෙන කෙනෙක් නෙවෙයි. මෙතරම් වෙලා තම්මා සොයා සිටි තම පුතා බව හෙට වැටහුණා. නමුත් සුපුන්ගේ මුළු ඇඳුමේම ලේ තැවරී තිබුණා. ඔහු සිටියේ හඬමේ. සුපුන්ගේ මවගේ හදවත එකතන නැවතුනේ තම පුතාට අනතුරක් වී ඇති බව සිතුණු නිසා. නමුත් අනතුරට ලක්ව සිටියේ සුපුන් නොව කුඩා බලු පැටවෙක්. ලේ විලක් මැද පුංචි බලු පැටවා මිය ගොස් තිබුණා. තම මවදුට සුපුන් ඉකිගසමින් හඬමින් බලු පැටවා මිය ගිය බව පැවසුවා. තම පුතුට අනතුරක් නැති බව වටහාගත් සුපුන්ගේ මව තම පුතු සංසුන් කර සිදුව දේ විමසුවා. සුපුන් පාසල් නිමවී අද පැමිණැත්තේ මෙම කෙටිපාරෙන්. එම පාරේ වැඩිය මිනිසුන් ගැවසෙන් නැති නිසාම සුපුන්ට ඔහුගේ දෙමාපියන් එම පාරෙන් තනිව නොඉන්න අවවාද කර තිබුණා. නමුත් අද තම සහෝදරියන් නැති නිසා ඉක්මනින් නිවසට එන්න ඔහු එම පාරෙන් පැමිණි බවත්, ඒ එන විට වේගයෙන් පැමිණි අතුරු පැදියක් පාරේ සිටි මෙම අසරණ බලු පැටවා හප්පාගෙන කිය බවත් ඔහු මවට අඬමින් පැවසුවා. ඉන්පසු කුඩා සුපුන් බලු පැටවා අසලට වී හඬමින් සිට ඇති බවත් සුපුන්ගේ මවට වැටහුණා. තම පුතු ඉතා සංවේදී දරුවෙක් මෙන්ම සතුන්ට බොහෝ ආදරය කරන බව ඇතනන් සිටියා. එය තම පුතුට දරා ගන්නට නොහැකි බව ඇයට වැටහුණා. ඒ වන විටත් එම බලු පැටවා මිය ගොසින් සුපුන්ව සැනසූ ඔහුගේ මව බලු පැටවා නිවසට ගෙනවිත් වලක් කපාවල්ලලා බලු පැටවාට අවසන් ගෞරව දැක්වුවා. දින කීපයක්ම සුපුන් එම වේදනාවෙන් පාසල් ගියේද නැහැ. අවසානයේ සුපුන්ගේ හිත හදන්න කුඩා බලුපැටවෙක් ගෙනත් එන්න ඔහුගේ දෙමාපියන්ට සිදු වුණා.